ඉතින් අද vlog එක කරන්න නම් ටිකක් වෙනස් තැනකින් මම හිතනවා ඔයාලා මේ vlog එකට ගොඩක් ආසයි කියලා. ඒ වගේම දිගටම බලන්න මම තවම subscribe කරලා නැති අය අනිවාර්යයෙන්ම subscribe කරන්න. Like එකක් දාලා comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අපි අද චුටි ගමනක් යනයි යන්නේ. ඔයාලා මේ දවස්වල කලින් ගිහිල්ලා තියෙනවා. අපි යන්නේ අපේ ගමේ තියෙන පන්සලට. ඉතින් මේ පන්සලට යන පාර උදේ 6:00 මාරට විතර මේ පාර තියෙන විදිහ තමයි මේ. ඉතින් හරිම ලස්සන වලට හැනවද කුරුල්ල කෑ ගහනවා. ඒ වගේම ලස්සනම ලස්සන කොළපාඩු පරිසරයක මේ විදිහ උදේ 6:00 මාරට විතර ඇවිදගෙන යනකොට තියෙන සනීපිත චුටි උඩ හරි ඔයාලට දැනෙනවා ඇති කියලා මම හිතනවා. උදේ පාන්දර ඇඟට එක්සයිස් එකක් නේ. කඳ දෙකක් විතර නැගලා ආපු නිසා පොඩ්ඩක් හති දානවා. හති දාන ගමන් තමයි මේ යන්නේ. කොයිකටත් කියලා මම පොඩි උපකරණයක් අරගෙන ආවා ආරක්ෂාවට. මොකද පාන්දරම නිසා හැට්ට කට්ටක් අනේ අරන් ආවේ. මේ තියන්නේ. ඉතින් කැලේ පාරක තනියම යද්දී මේක තමයි නියම ආයුධේ. ඉතින් මේ විදිහට අපි පාරදිගේ ඇවිදගෙන ඇවිදගෙන යද්දී මෙන්න මෙතන තියෙනවා ගොඩපර ගහක්. සාමාන්‍යයෙන් ඔයාලා ගොඩපර කියන්නේ මොනවද කියලා දන්නව ඇති. අර තම්බලා ඔලුව හොදන්නේ අන්න ඒව තමයි. මේවා ගලක තියලා තලලා ඒකෙන් එන සාරු ඔලුවේ ගැවම ඉස්සොරි නැති වෙනවා. ඉතින් මතක් වුණොත් අපි යන ගමන් මේවා ටිකක් අහුලගෙන යමු. කොහොමද මේවා ඉස්සොරි වලට ගන්න කියලාත් මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ වගේ තැනක ගෙයක් තිබුණොත් කොහොමද ඔයාලා ජීවත් වෙන්නේ කියලා චුට්ටකට හිතලා බලන්න. මේ තියෙන්නේ නම නම් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ පැත්තේ මේ වඩි කියන නම කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් අපි පන්සලට යන ගමන් පන්සලට යන්නේ අපි ගලට නගින්න. මට අද හිතුණා පොඩක් රවුමක් දාන්න ඕනි කියලා. මේ දවස් ටික එක දිගටම වැඩත් එක්ක බිසි වෙලා හිටිය ඉතින් මම ඒ වගේ වෙලාවට දවසක් වෙන් කරගෙන මේ වගේ ගම් වටේ හැරි රවුමක් ගිහිල්ලා එනවා. මොකද මම සාමාන්‍යයෙන් මාසිකව සැරයක් විතර වගේ අනිවාර්යයෙන්ම කොහේ හරි දුරක ට්‍රිප් එකක් ගිහිල්ලා එන්න හරි මාසයි. මෙන්න මෙතන ඉන්නවා යාළුවෙක්. එයා මන් දිහා බලාගෙන ඉන්න හැබැයි බය නැහැ. ගොඩක් ලොකු කලබලයක් තිබෙන මන්දිය චුට්ටක් කියලා බලාගෙන ඉඳලා එහෙමිට එහෙමිට කැලේට ගියා. මෙතන ලස්සන මේ නෙළුම් පොකුණක් තියෙනවා. ඉතින් ගිය දවස් ටිකේ මේකේ නෙළුම් මල් මැරිලා තිබ්බේ. හැබැයි අලේ ඉතුරු වෙලා තියෙන නිසා දැන් මේ මල් හැදිලා කොළ හැදිලා ලස්සනට ඒක හැදිලා තියෙන්නේ. මෙතන ඩෝස කරලා තියෙන්නේ ආරාමයක් හදන්න. මේ තියෙන්නේ හරිම ලස්සනයි. ඉතින් මල් ගොඩක් තිබිලා අම්මලා ඉස්සලා ඇවිල්ලා තිබ්බ මල් ටික කඩලා පූජා කරන්න අරගෙන ගිහිල්ලා. ඉතින් මෙතන හරිම ලස්සනයි. චූටි කාලේ අපි ඇවිල්ලා මේ හරිය සෙල්ලම් කරන දොර නම් ගොඩක් ලොකු කැලයක් තිබ්බ. දැන් එහෙම නැහැ. කැලේ ඔක්කොම සුද්ධ වෙලා ගිහිල්ලා. ඒ වගේම මේ දවස් ටිකේ ගොඩක් වැස්ස අඩුයි. ඒක නිසා මේ නෙළුම් පොකුණේ වතුරත් ඔක්කොම හිඳලා ගිහිල්ලා අර මඩ ගතිය තමයි තියෙන්නේ. මෙතනින් හැබැයි තියෙන චූටි ලස්සන කැලයක් මේ තියෙන්නේ. මේදුමද මන්ද උදේ නිසා වෙන්නේ නැති මේදුම වගේ නිසා එච්චර පැහැදිලිව පේන්නේ නැහැ. කැමරාවට කොහොමත් අහුවෙන්නේ නැහැ වගේ මුහුදු මට්ටම පේනවා. එතන ඉඳන් ආයි මේ පැත්තෙන් මේ කන්ද නම් මොකද්ද දන්නේ හරියට. මෙන්න මේ කන්ද මෙන්න මේක. ඒක ලබුගම රක්ෂිතේ මේ පැත්තෙන් තියෙන්නේ. කලටුවාව ලැබුවම කලටුවාව. එතකොට උඩට ගියාම අර පැත්තෙන් පේන සිරිපාද. අද සිරිපාද පේන්නෙත් නෑ වැහිලා තියෙනවා. හරිම ලස්සනයි. අතන උඩට ගියාම තව හොඳට පේනවා. මම හරි ඉස්සෙල්ලා ගත්ත වීඩියෝස්. එනවාට කොළඹ පේන්නේ නැහැ. එතන උඩට ගියාම දැන් කටේ මේ තනක වාවල. හැංගිලා මෙහි වැලාකුලක් තියෙනවා.
තව කෙනෙක් ඉන්නවද? ඒ කළුවා. තුතුරෝ ඉන්නේ නේ. ගැලේදී දැක්කේ. දැන්වත් කරන් කැලේදී නම? ඔව් ඌරු පැටි කියලා. ඌරු පැටි එම්මයි දැනගෙන ඉන්නේ. මොකද අන්නව ආදරේ උන්නේ. බලන්න ආදරේ. හලෝ. දැක්කද ලඟ නැහැ. අර අර පෙත හලෝ. හලෝ. තෝබි. කම්මැලිද? අපේ ගෙදර එක්ක ආවොත් නාවලා දෙන්නම් ෆ්‍රී.